හරි මෙතෙක් ඉගෙනගත්තු සියලුම දේවල් පුතේ ඔන්න බෝඩ් එකේ උඩ දාලා තියෙන්නේ හරිද අපිට ගණන් හදන්න මේ ඔක්කොම ටික ඕන මේ ටික ඔල්වේ තියෙන්න ඕනේ මේ දැන් බලන්න අපි නවත්තලා තියෙන්නේ ප්‍රශ්න අංක 8 8 න් වැඩ පටන් ගමු 8 ද sorry 8 8 නේද ඔව් 8 නේද 8 නේද පටන් ගන්න තියෙන්නේ लघु देखे पारदे लघु देखे पाद हेटर मुन पाद समय बाले मतलब दर्शक x देखे पादे x समानाई हैटा हातराई संख्या में हैटा हातराई अर्थात देखे पादे x क्या ने दर्शक है समानाई संख्या में हैटा हातराई सॉरी देखे x समानाई हैटा हातराई क्या ने देखे कीवनी बाले इधर हैटा हातराई क्या ने देखे कीवनी बाले इधर बेदन बेदन यान नोड़ा हैटा हातराई देखे बेदमु हाइ तीस देखा ही, तीस देखा देखे मित्रों में दासे आई, दासे देखे मित्रों में हाथाई, हाथा देखे मित्रों में हाथराई, हाथरा देखे मित्रों में देखा ही, और ना हैटा हाथरा देखे बेदागे ना बेदागे नहीं किया मैं कहाँ तो बोले इधर अन्ना, इधर हैटा हाथरा किया ने देखे एक कर देखा तूने हाथरा कहाँ हायर, देखे हायर भी नहीं बाले, देखे हायर भी न excuse me sir hari ne ona den api kelima kare namu emanisa sir o abirisa ka paada da uttare ganna hakida ekka sari uttare ganna puluwam me den apita mehema x kela ganna kiyala mukut neha ne etara kelima 264 samana ani 6 ay kiyala denmata prashnayak ne hari mehema o hari den oy 264 ekka sari denmata gaduwak neha hari da me හැබැයි වඩා හොඳ x කියලා ගත්තා නම් ඕක අපි එක සැරේ ගන්නත් හුරු වෙන්න ඕන. හරිද? ගන්න ක්‍රමේ තමයි මේක. හැබැයි එක සැරේ ගන්න එකත් අපිට ඕන වෙනවා. එක සැරේ ගන්න ක්‍රමෙත් ඕන වෙනවා. ඒ නිසා මම ක්‍රම දෙකම උගන්වනවා. මේ ගණන් වලට නම් මෙහෙම හැදුවට කමන්නේ නැහැ. ඒ වුණාට මම එක සැරේ ගන්න ක්‍රමෙත් කියනවා. ඔන්න අහගන්න. එක සැරේ ගන්න මෙහෙමයි. දැන් මේක දැන් අපිට x කියලා අපි මේක ගත්තනේ. මේක x කියලා දාලා තිබුණේ නැහැ. කලින් ඒව x කියලා දාලා තිබුණා. මේක අපි x කියලා ගත්තා. හරි. ඒ නිසා අපි මේකේ උත්තරේ ලියන්න ඕන මෙන්න මෙච්චරයි කියලා ලියන්න ඕන. මේ ගණන් වල එම නිසා ලඝු දෙකේ පාදයට 64 සමානයි 6යි කියලා ඔහුම ලියන්නත් ඕන මෙතෙන්දී. එහෙනම් මේ x කියන්නේ අපි අතින් ගත්තු සංකේතයක් නේ. අර කලින් ගණන් වල x කියලා දාලා තිබ්බා. මේකේ අතින් ගත්තු දෙයක් නිසා ඔන්න ඔහොම ලියනවා. හරි. එක සැරේ ගන්න පුළුවන් නම් එක සැරේ ගත්තර කමක් නැහැ. හරිද මොකද එක සැරේ ගන්න ක්‍රමෙත් අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන මෙන්න එක සැරේ ගන්න ක්‍රමය අහගන්න ඒකත් ඕනයි 264 කිව්වම මෙතන ලඝු දෙකේ පාදයට 64 නේ දෙකේ පාදයට 64 ලඝු ගණකය මේ කියවන්නේ මේ විදිහට දෙකේ පාදයට 64 ලඝු ගණකය කීයද මේක හොයාගන්න පුතේ මේ 64 දෙකෙන් බෙදන් බෙදන් යන්න ඕන ඒ කියන්නේ දෙකේ ගුණාකාර මේ දෙකේ ගුණාකාර නෙමෙයි දෙකේ බල දෙවරක් චක්‍රේ නෙමෙයි දෙකේ බල වුණ චක්‍රේ කිව්වොත් 2 4 6 එහෙම නෙමෙයි දෙකේ බල වුණ 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි 32 වරක් 2 64යි දැන් දෙකේ කීවෙනි බලයද 6 වෙනි බලය එතකොට මේ ඉස්සරහට දාන්නේ දරුවෝ බලය දර්ශකය හරිද ඉස්සරහට වැටෙන්නේ දර්ශකය මතක තියාගන්න මතකද මම එදා පොඩි ෂෝට් කමයක් කියෙව්වා
මේ මෙතන ළඟ තියෙන්නේ පාදය ඊළඟට සංඛ්‍යාව ඊළඟට දර්ශකය පස්ද කියලා මතක තියාගන්න පුළුවන් නේද ආ එහෙනම් ලඝු දෙකේ පාදයට 64 කියන්නේ 6යි එක සැරේ දාන්න පුළුවන් වෙනවා ඒක අර මෙහෙම දෙකේ බල වලින් ගන්න 64 කියන්නේ දෙකේ කීවෙනි බලයද කියලා ඉස්සරහින් දැම්මනම් වැඩේ හරි 64 කියන්නේ දෙකේ කීවෙනි බලයද හරි ඔන්න පළවෙනි ගාන හොඳටම කියලා දුන්නා හදන විදිය මේ x කියලා අරගෙන හදන්න දැනට ඒ වුණාට මේ එක සැරේ ගන්න ක්‍රමේ ප්‍රැක්ටිස් වෙන්න ඕනි හරි ඊළඟ ගානට යමු ලඝු 3 පාදයට 243 ස්වාමි ලක්ෂම් දෙක ලඝු 3 පාදයට 243 හරි මේ 243 කියන්නේ තුනේ කීවෙනි බලයද කියන එක තමයි ඉස්සරහින් දාන්නවා. එක සැරේ ගන්න බැරි ළමයි ගන්න මෙතන x කියලා. දාගත්ත x. තුනේ x වෙනි බලය සමානයි 243යි. තුනේ x වෙනි බලය සමානයි 243යි සංඛ්‍යාව මෙතන. තුනේ x 243 කියන්නේ තුනේ කීවෙනි බලයද? දැන් ලොග් ලඝු 3 පාදයට 243 සමානයි 5යි. මොකද මෙහිම දාන්නේ අපිට මේකේ උත්තරේ තමයි යොවන. මේකේ උත්තරේ හොයාගන්න අපි පාවිච්චි කරේ x කියලා දාලා ක්‍රමේ. x කියලා ගන්න ක්‍රමේ තමයි පාවිච්චි කරේ. රෝමී ලක්ෂණ තුන හදාගෙන යන ලඝු දෙකේ පාදයට 128 සමානයි x දෙකේ පාදයට x දර්ශකය සමානයි 128යි දෙකේ x සමානයි 128 කියන්නේ දෙකේ කීවෙනි බලයද දෙකේ හතර සමානයි මෙතන බෙදයි යන්න एक ऐसी विषय तो देखें बेदागन बेदागन ही आना थोड़ा हरियाबु है ना उन मेरे मेरे इन्हें मंगल नंद देवरा देखे बालावली देख कर हाथर आता दासे तीस देख कर है ता हाथर एक ऐसी विषय था हाथर देखे हाथर उन्हें एक समान ही हाथाई इमली सा लोग लागू देखे पादे ले एक ऐसी विषय तो समान ही हाथर රෝමී ලක්ෂණ හතර ලඝු හතරේ පාදයට 64 හරි මේකට නම් එන්නේ 3යි එන්නේ x කියලා ගන්න එක සැරේ ප්‍රැක්ටිස් වෙන්න හොඳ එක සැරේ ගන්න හතර හතරක් හතර 16 16 වරක් හතර තුනයි. නෑ එක ගන්න තියපු එක ලියන්න නැතුව අපි log 4 සමාන 64 කියලා ලියන්න නැතුව එකපාර x කියලා ගන්න පුළුවන්ද කමන්න? මොකද මොකද? මෙහෙම ලියන තමයි x කියලා ගන්නෙ. නැත්තම් උත්තරේ දානවා නම් කෙලින්ම සමානයි 3යි කියලා දාන්න පුළුවන්. සමානයි. උත්තරේ දානවා නම් එක සැරේ දාන්න 3යි. ඒතර ආයි මෙහෙම ලියන්න ඕනේ නෑ. එහෙනම් අපි මෙහෙම ලියන්නේ ඇයි? මෙහෙම ලියන්නේ අපි ගහන්නේ මේ උත්තරේ. ඒ නිසා අපි එකපාර ලිව්වම ලකුණු දෙනවා. එකපාර ලිව්වම දරුව මෙහෙමයි. විභාගෙට ඕක කිටි ප්‍රශ්නයක් විදියට අහලනම් මේ එකපාර හදන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ කෙලින්ම විභාගෙට මේක ටාගට් කරනවා නම් කෙලින්ම උත්තරේ දාන්න එපා. එතකොට මෙතෙන්ට x කියලා දාලා ගාන හදන්න. ඕක කොහොම නේද දරුව දැන් තාම අපි ඉන්නේ සාතමීක මට්ටමේ ඉන්නේ ලබු ගණකවල. හරිද?
තව ටිකක් ගියාම එනෝ හොඳ මට්ටමකට එනෝ දෙතික මට්ටමක් වගේ එනවා එතන ඒ මට්ටමට ආවම ඔය ලඝු 4 පාදයට 64 කියද්දී ආ මෙන්න මෙච්චරයි කියලා දාන්න පුළුවන් වෙන්න ඕනේ හරිනේ ඒකට තමයි මේ ප්‍රැක්ටිස් වෙන්නේ මේකටත් ඒක ප්‍රැක්ටිස් කරගන්න ඕනේ ඒ නිසා මේ ඒ ලොකු ගණන් හදද්දී දැන් එහා පැත්තේ පිටුවේ තියෙනවා ඒ වගේ ගණක් ආවොත් එක සැරේ උත්තරේ දාගන්න පුළුවන් හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා ලොකු ගණක් ආවොත් පිටු විභාගේ දී වගේ හදන්න බෑ ගණක් ආවොත් අහන් ඉන්නකො මේ වගේ ගණක් ආවොත් දැන් මේක කෙලින්ම අහන්න මෙයාගේ උත්තරේනේ ඒ නිසා එක සැරේ උත්තරේ විභාගෙට දාන්න යන්න එපා හරිද එතකොට x කියලා අරගෙන ගණ හදන්න නමුත් මගේ මේ ටියුට් එකේ ගණන් ටික එක සැරේ හදන්න පුළුවන් ළමයි එක සැරේ උත්තර දෙන්න කමක් නැහැ හරිද දැන් ප්‍රශ්නේ පැහැදිලිනේ හරි ඔන්න 4 පාදයට x සමානයි 64යි මම ඉතින් මේ විදිහට හදනවා මොකද මේක තමයි ක්‍රමය හරිද 64 කියන 4 කී විභාගයකට ආ 64 4ෙන් බෙදන් බෙදන් යන්න 64 4ෙන් බෙදුම 6ට 4 1යි 2ක් ඉදිරිය 24ට 4 ඒව 6යි 16ට 4 ඒව 4යි එහෙනම් 4 3 වෙන බලේ එහෙනම් x සමානයි 3යි එම නිසා ලඝු 4 පාදයට 64 සමානයි 3යි රෝමී ලක්කම් පහ ලොග් ලඝු 5 පාදයට 625 හොයන්න ඕනි මෙයා x කියලා ගත්තා සමානයි x ලඝු ලඝු නේද 5 පාදයට x දර්ශකය සමානයි 625යි 5 x සමානයි 625 ගැන 5 කීවෙන් බලන්න අසර 5 5 අසර 5 125 125 125 අසර 5 625 4යි එහෙනම් x සමානයි 4යි පාද සමානයි දර්ශක සමානයි කරා x සමානයි 4යි හරි දැන් එමෙ නිසා log 5 පාදයට 625 සමානයි 4යි රෝම ඉලක්කම් 6 ලඝු 7 පාදයට 343 හදාගෙන හදාගෙන යන්න තියෙන්නේ I think කියලා දෙන්න අමුතු වෙන දෙයක් නැහැ ප්‍රැක්ටිස් එක තමයි ඕන දැනගෙන කතාව දැනගෙන කතාව කියන්න නම් දැන් මේ මෙතෙන්ට එන්නේ මෙතෙන්ට මොකද මෙතන අපි හොයන්නේ මේ එදීම දර්ශකයනේ දර්ශකයේ දරින කතාව එන්නේ නේ අර පාදය තමයි විනවෙන්නේ මිනිගානේ පාදේ හොයන්නදී ඒ වගේ එකක් තිබුණොත් තමයි බලන්න දෙන්නේ කොහොම අන්තිම එක తీද නැහැ නේ එකක්වත් නැහැ ඔක්කොම තියෙන දර්ශකයේ හොයන්නේ හරි උගන්ටි ගෙදරදී හදන්න කිව්වේ නැහනේ ගෙදරදී හදන්න කිව්වේ නැහැ ඉතින් ගෙදරදී හදන්නත් තිබුණා තුන්සිය හතරස් තුන කියන්නේ හතේ කීවෙනි බලේ ඉඳලා හතේ තුන්වෙනි බලය හතරක් හත 49 49 වරක් හත හතේ තුන්වෙනි බලය හතේ ගණය හරි x සමානයි 3යි මනිසා ලඝු හතේ පාදේ 343 සමානයි 3යි
लोग दहाई पार देते दहादा समानाय एक्स नवात करना नहीं नमः करना दहाई करने पा दहाई के तीरी तीरों में तीर देने नमः वितराई करने नमः कोली करेगा नहीं आता नहीं दहाई पादे एक्स समान है दहाई पादे एक्स क्या ने इकाई जगह तुम्हें हतराई बिंदु हतराई ये ना हतरे नहीं बाले दहाई ना बिंदु हतराई ना हतरे नहीं बाले एक समान है हतराई लागू दहाई पादे एक्स दहदाहा समान है हतराई කොබන් මේ ගණන් අටම හරියටම හදපු ළමයි තනියම හරි ලේසියෙන් ගැලුවක් නැහැ හැමෝම වගේ ඉන්නවා ළමයි හැමෝටම හොඳට පුළුවන් වෙන පාඩමක් මට පේනවා ගොඩාක් අය ඉන්නවා ඒ කියන්නේ සමාන්තර ආස ටිකක් ජ්‍යාමිතිය නිසා ජ්‍යාමිතිය සමහර අය ටිකක් අමාරුයි කියන්න පුළුවන් නේ හැබැයි මේක හැමෝටම ලේසියි සමාන්තර ශ්‍රමණ ජ්‍යාමිතිය एक है ना मैं देखा तो ना कदुआ में इधर नेवा इधर हाँ देखा तो ना हैदुआ में प्रैक्टिस से किन्हें को हो मत देंगे उन ना हितान ना देंगे यार बोला गहन ना आसाई टिकट से लांग करना आसाई है तो यार गहिल ला मैच में फिटनी ये टेक गहिल ला खाता हरी बोले दान के ला बोले कर दे तुम पार प्रैक्टिस ජාමිතිය ගණන් වෙලාවක් යනකොට ඇත්ත ජාමිතිය ගණන් වලින් ප්‍රැක්ටිස් කරන්න නම් ජාමිතිය ගණන් වලින් ප්‍රැක්ටිස් කරන්න නම් වෙනම ජාමිතියට වෙනම පන්තියක් දාලා ජාමිතිය කරන්න ඕනේ එතකොට ජාමිතිය ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ජාමිතිය මේ අපි කරන්න දැන් මෙහෙමනේ ජාමිතිය දරුවෝ එක වගේ දැන් මේකේ නම් මේ බලන්න දැන් ඔය ගණන් සෙට් එකම එක වගේනේ ඒ වගේ ජාමිතියේ එක වගේ ගණන් සෙට් එකක් හදාගන්න කියන්නේ සෑහෙන කාලයක් යනවා එක ගානක් ඊළඟ ගාන වෙනස්නේ ඊළඟ ගානට වඩා ඊළඟ ගාන වෙනස්නේ ඒ ජාමිතිය හැටි හැබැයි ඒ ජාමිතිය හදන ක්‍රමේ ළමයට ඔළුවට ගියා නම් ඒ කියන්නේ මේ හදන ක්‍රමය ලියන ක්‍රමය හිතන්න මේක කොහොමද ගන්න ඒ පේනවනේ ඒ කියන්නේ ජාමිතිය අවශ්‍ය දේවල් හොඳට පේනවනම් එහෙනම් ඉතින් ආයෙත් ජාමිතිය හොඳට ප්‍රැක්ටිස් හරිද ඒ නිසා මේ වගේ ගණන් වලින් කරන්නේ මේ ප්‍රැක්ටිස් කරන ජාමිතිය හැම
ප්‍රැක්ටිස් වෙන්නත් කරනවා ප්‍රැක්ටිස් වෙන ගණන් ගොඩක් දෙනවා දැන් ගණන් මොකද ඒක ප්‍රමාණයක් හැදුවනේ ඒකෙන් යම් ප්‍රමාණයක් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් වුණා හැබැයි ඉතින් මේ වගේ ජාමිතිය ප්‍රැක්ටිස් වෙනවා කියලා මම ගන්න බෑ හරි මේ වගේම ප්‍රැක්ටිස් කරන නම් ජාමිතිය මේ වගේම එක ගානකින් ගණන් 10 ගාන හදන්න ඕනේ එක වර්ගයකින් 10 ගානවත් හදන්න ඕනේ හරි මේ අඳකට හරියනවා ඒ මාතන්නේ කල්පයක් හදන්නත් මට ජාමිතියට වෙනම පන්තියක් කරන්න යනවා එතකොට ගණන් මේවට එක පන්තියයි ජාමිතිය තව පන්තියයි එහෙම කරන්නේ එහෙම කරමුද මේ ප්‍රශ්නයක් නෑ එහෙමත් කරමු ගැටලුවක් නෑ ඒතරම් ජාමිතිය මේ වගේ පුළුවන් එහෙම කරමු ඉතින් ජාමිතිය ඔව් රෙකෝඩ් එක දාලා තියෙනවා ඔව් රෙකෝඩ් එක දාලා තියෙනවා නෑ ක්ලවුඩ් ද නෑ 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 ස්ටෝරේජ් දැන් මේ ජාමිතිය එක ගණක් හදන්න ක්‍රම ගොඩක් තියෙනවනේ. එතකොට ඉතින් මොමි හදන ක්‍රමේ හොයාගන්නේ ගොඩක් ක්‍රම තියෙනවනේ. ඒකේ ගණන් තියා පොඩිවත් තියෙන ක්‍රමේ ගොඩක් තම තිබුණාට අපි ගණන් හදලා 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 ඒකේ නෝදරුව ප්‍රැක්ටිස් එකක් පුරුද්දක් වෙනවා. දැන් ඕගොල්ලෝ දැන් 10 වසර මතකද ත්‍රිකෝණ මුල් කාලේ ඕගොල්ලන්ට මම ත්‍රිකෝණ උගන්වනකොට කොහොමද නිකන් මැජික් දානවා වගේ නිකන් බිහිවුඩ බල සර් අපිට එහෙම හිතෙන්නේ නැහැ නේ. නමුත් මේ දැන් සමාන්තර ස්ටික් කරද්දී ඕගොල්ලන්ට මේව ඔළුවට යනව නේද හොඳට ආ ඒ කියන්නේ ඒ මට්ටමට වඩා මේ වෙනකොට ඕගොල්ලන්ට ජාමිතිය දෙයක් තියෙනවා තව ජාමිතිය පාඩම් තියෙනවා ඉස්සරහට හරිද එතකොට ඒක කරද්දී තව දෙයක් තියෙනවා තවත් හොඳට තියෙනවා ඒ කියන්නේ මේ ජාමිතිය කරන්න කරන්න තමයි ජාමිතියේ ඒ අමුතු විදිය ඒ ජාමිතිය හදන්න ඕන ක්‍රම හොඳට සෙට් වෙන්නේ හරි ඒකේ ගණන් ගොඩක් හදන්න ඕන දැන් මම මේ විදිහ ජාමිතිය ගණන් සෑහෙන ප්‍රමාණයක් හැදෙව්වා. අද දැක්කේ දවස් මං දැන් දවස් 5 6ක් විතර කරා ජාමිතිය. බලන්න රෙකෝඩ් ඇති බර ගන්නවා. හරිද? මේ ඉතින් ඒ හැම කරලා කරේ ජාමිතිය කොහොම හරි පුළුවන් කරන එක. දැන් මේ වගේ එකක් නම් බලන්න දැන් මේක මේ දෙවෙනි දවසේනේ. දෙවෙනි දවසේ ඉඳි මේ කොලෙන් භාගයක් ඔක්කොම එක පැත්තක් ඉවරයි. හරිද? මේකට වැඩි දවසක් යන්නේ නැහැ. මේකට අග්ගාර කරන්න පුළුවන් මේ පාර. හරි. අපි කතා කර කර ඉන්නේ නේද වැඩේට බහිමු නැත්නම් අපරාධ වෙලාව අද සමාන්තර ආශ්‍රයවල මේ ඊ ගණන් දෙකක් ඉතුරු වෙච්ච ගණන් දෙකක් හදන්න ඕන අන්තිමට මම ඒ ගණන් දෙයක් හදනවා මේ හරි එන්න ප්‍රශ්න අංක 9ට ලොග් ලකම් 1 ලොග් ලඝු දෙකේ පාදයට පුතේ 8න් 1 හරි මම මේක කියලා දෙන්නම් ලඝු දෙකේ පාදයට 8න් 1 ඉගෙන දෙකේ පාදයක 8n එකේ ලඝු ගණක යහනවා මේක එක සැරේ හදා ගන්න අමාරු නිසා මම ගන්නවා කොහොමත් x කියලා ගන්නවා ඕන්න දැන් ලියනවා දෙකේ පාදයට x දෙකේ x සමානයි කීයද 8n 1යි හරි දෙකේ පාදයට x කියන්නේ x දර්ශක ඉස්සරහින් සමාන 8n 1යි දැන් ඔහොම ලිව්වම ඕගොල්ලෝ මොකක් හරි දෙයක් මේක මතක් වෙන්න ඕන මේ වගේම ගණන් හැදුවා ප්‍රශ්න අංක 1 පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ මේ ටියුට් එකේ ප්‍රශ්න අංක 1 බලන්නකෝ පොඩ්ඩක් ඔන්න ඔය වගේ හරි 8 දෙමෙතර තියෙන දෙකේ පාදෙන්නේ 8ක් ලියා ගන්න ඕන දෙකේ පාදෙන් එක බෙදීම දෙකේ කීවෙනි බලේ ලාලා කියන්නේ 3 තුන්වෙනි බලේ 8 කියන්නේ තුන්වෙනි බලේ දෙවරක් දෙක දෙවරක් දෙක 8 4ක් දෙක 8යි දැන් දෙකේ තුන්වෙනි බලේ ඉර උඩට ගන්නවා. මෙතන තියෙන දෙකේ x දැන් මෙතන ඉර යටනේ තියෙන්නේ. මේක උඩට ගන්නවා. එයි පාද සමාන වෙන්න එපයි දර්ශක සමාන කරන්න. මේ විදිහට තියෙන්න ඕන. මේ පාද නම් ඒ පාදේ ඔන්නෝම විතර පාද දෙක සමාන වෙලා තියෙන්න ඕන දර්ශක දෙක සමාන කරන්න. හරිනේ? එහෙනම් දෙකේ තුන්වෙනි බලේ උඩට ගන්නවා. ඔන්න එතකොට දෙකේ x සමානයි දෙකේ මොන තුනද? ආ ඊනද ඍණ තුන. දැන් පාද සමානයිනේ. පාද සමාන නිසා දර්ශක දෙක සමාන කරනවා. x සමානයි ඍණ තුනයි. හරි. ඕන වෙන්නේ. මෙතනින් පස්සේ මෙතන බැස්සා. එම නිසා ලඝු දෙකේ පාදයට 8n 1 සමානයි ඍණ තුනයි. කොබල මට කලින් මේ උත්තරේ ගත්ත උනමයි. ඉන්නවද මට කලින් ගත්ත උනමයි. හරි. ඕන්න හදාගෙන යන්න. ඔන්න ක්‍රමේ අපි හද පස්සේ හදන්න දැන් හදාගෙන යන්න මේ
ගණන් ටික අද අලුතින් ඉන්නවා මෙයානේ ළමෙක් ඉන්නවා අද අලුතින් පුතේ ඔයාට මම ෆෝන් එකට දාන්නම් මේ කියුට් එක හරිදු හරිදු ඉතින් කාලෙකට එනවා කාලෙකට එන්නේ හරිදු ඉන්නවනේ ඉන්නවා ඉන්නවා හරි දරුව තව ටියුට් එකක් තියෙන හොඳේ පස්තර ටියුට් එක ඒක කසුන් එකට ගිහිල්ලා ගන්න හෙට කසුන් එක අරලා තියෙන්නේ තව කවුරු හරි ඉන්නව නම් කියන්න මේ ටියුට් එක නැති හරිඳු ගේ ෆෝන් එකට එව්වා හරිඳු මේ ඔක දාගන්න වෙන ෆෝන් එකකට නැත්නම් ඔයාට ගණන් ටික බලා ගන්න බැරි වෙයි අපිට ප්‍රස්තාර හම්බෙලා තියෙනවා ඕගොල්ලන් ප්‍රස්තාරයි මේ ටියුට් එකයි දෙකම දීලා තියෙන්නේ හරිනේ මේ ටියුට් ගත්තේ නැති ළමයි හෙට ගිහිල්ලා දරුවෝ ටියුට් එක අරගන්න හෙටත් කරලා තියෙන කසුන් එක මේ උත්තරය ගත්තොම ඇත්ත සර් ලඝු තුනේ පාදල 81කින් එක සමානයි ඍණ 4යි පාදල මේ හරි 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 ඉන්නකො මම මේ ටික හදාගෙන ඉන්නම් නැත්තම් බෑනේ ඔයගොල්ලෝ හරි හරි බලාගෙන ඉඳියන් නැන් මේ ටික මම ටග් ගාලා හදාගෙන ඉන්නම් මට කියන්න මේ 256 ගැන හතර කීවි බලේද හතර හතරනේ හතර x සමානයි 4 ඍණ 4යි x සමානයි ඍණ 4යි ඔන්න මෙයා ලඝු හතරේ පාදයට එක බෙදීම 256 සමානයි ඍණ 4යි ඊළඟට ප්‍රම ඉලක්කම් 4 ලඝු දෙකේ පාදයට බිඳු වැලසන් 5 ඔන්න තමයි මෙන්න මෙතන තමයි පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මෙතන පුතේ ඔව් මෙයා තොන්න x කියලා ගත්තා හරි
देखे पाद समान बिंदु दशम पहाय देन मेक लिया गन दहाय पहाय देखे एक्स बिंदु दशम पहा बाग या करगा अभी दानो बाग या करा मैं दहाय पहाय दहाय पहा हम तुझे मेक देखे पाद इधर मेक देखे पाद लिया गन होना एना मेक सरल करगा ना विनो भी मैं सरल करगा तो मैं देखे एक समान आई पहाट पहे एकाई दहाय पहे देखाई देखे निकाय देखा किया ना देखे पालवी बाले देन देखे पालवी बाले उड़ टकान और ना देखे एक समान आई देखे पालवी बाले उड़ टके आम देखे विना एक विनी बाले ना एक समान रही नहीं का सर कैली मत देखे के गाने वाली थे कैली यानी तो हमें मगर नहीं थी मैं आधा ना क्रमिक हमारा गाना हरे लागु देखे पाद बिंदु दशम पहा समान दिन ඒක තේරුම් නෑ ආයි කියලා දෙන්න. තේරුම් නැද්ද? නෑ. මේ අහගන්න. මේ මේ පිළි හරින්. 2 1 0.5යි. බිඳුව දෙක භාගයක් කරමු. 0.5 භාගයක් කරාම 10 එතනත් අවුලක්. ඈ? මම එතනත් අවුලක්. හරි. ඊළඟට ඊට පස්සේ තමයි අවුල. මේ තියෙන්නේ 2 පා දෙන්නේ. ඒතර මේකත් අපි ලියා ගන්න ඕන 2 පා දෙන්නේ. देखे पादें ओह में पहलियाँ न बैं इन्हें मैं सार लगा रखा हूँ पहाड़ पहेव एकाई दहेर पहेव देकाई अरे देखे इन्हें काई के लावा दें मैं देखे पालेवे नहीं पाले मैं अनिवार्य मुल्ट रखा हूँ मुझे पाल समान रहते हैं इन्हें पाई दर्शक समान रहते हैं इन्हें देखे पालेवे नहीं पाले उड़ट बिंदु दशम देखा සමානයි පාදින හරි සෙට් වෙන හදන්න ඕනේ. ඔව් මේ පාදින සෙට් වෙන හදන්න ඕනේ. දෙකේ පාදින සෙට් වෙන කියලා හදන්න. ඇයි දරුව නැත්තම් පාද සමාන විතර පාද සමාන නැත්තම් කොහොමද දර්ශක සමාන කරන්නේ? අපි කරන්නේ මේ පාල් දෙක සමාන කරගෙන සද්දර්ශක දෙක සමාන කරන එක. එහෙනම් මේ දෙකේ පාදින කියන හදාගන්න. කෙලිම හතරෙන් ක විතර ලියන්න දෙන්න. හරි කමක් නැහැ කොහොම හරි ගන්න මම සුළු කරලා ගත්තා. देखे एक समान आई एक बेदी में हाथर क्या ने देखी वार गये देखे वार के उल्टा गाना देखे रीना देखा है एक समान रीना देखा है पाद देखे समान है दर्शक देखे समान करो මිලකම් හය ලඝු පහේ පාදෙට 0.0 දශම 0.4 සමානයි x පහේ පාදෙට x සමානයි 0.0 දශම 0.4 පහේ පාදෙට x සමානයි 0.04 කියන්නේ cn 4යි. දශම ස්ථාන දෙකයි නම් cn 4යි. හරි දැන් මෙයා සරල කරගමු. මොකද පහේ පාදෙන් ගන්න ඕනයි. 4ට 4 ඒව 1යි 100ට 4 ඒවා 25යි. දැන් නම් පුළුවන් පහේ පාදෙන් ගන්න. ඕන්න දැන්
5x එක බෙදීම 25 එක බෙදීම 5 වර්ගය 5 වර්ගය උඩට ගියා 5x සමානයි 5 ඍණ 2යි x සමානයි ඍණ 2යි දැන් මේ නිසා මෙයා සමානයි ඍණ 2යි මම මෙතනම ලියලා ගන්නම් ආයෙ ලියන්න ඔගොල්ලෝ ලියන්න ඕනේ එම නිසා මෙයා සමානයි ඍණ 2යි කියන්න अरे हदाय है ना दरों मेरी जरा दन ऐसा हमारे भी नहीं कसरे करने गया ना रोमिला का हाथ है लागु देखे पाह देते बिंदु आई दर्शन में एकाई देकाई पाह समान है एक्स देखे पादे टेक समान है बिंदु आई दशम में इकाई देकाई पाह देखे पादे टेक समान है दशम स्थान तुनाई क्या ने दाहिन दशम स्थान तुनाई नम दाहिन इकसे विसी पाह दाहिन इकसे विसी पाह हरे देखे पादे कौन है ना मैं यहाँ साले कर रखा हूँ देखे पादे एक समान है इकसे विसी पाह बेदान ना दाह हरे एक सी विसी पाह एक सी विसी पाह एक आय दाह हटे एक सी विसी पाह एक अटक किया ना दाह हटे एक सी विसी पाह एक अटक किया ना शुरू करना बालन को एक सी विसी पाह एक अटक बालन दाह हटे हरे देखे एक समान है एक देखे अटक किया हमने देखे तुमने नहीं बाले अटक किया ने देखे तुमने नहीं बाले देखे तुम उठ रखा ना देखे एक समान आई देखे रिने तुम मेरी बाले एक समान है रिने तुम्हारे और नहीं ना मैं आ रही हूँ तो क्या सारे ले मावस्ता वाले में देने मैं ओ वो पादेर सारे ले में के टा खाली निकट तीर्थ तपित गान गुला नहीं पादेर से टेन नहीं पादेर से दीर्घ तीन ना पादेर से टेन ना तो यान डोनी देखे पादे ना देखे पादे हाथरी पादे ना हाथरी पादे ये ना पादे वाले बै मोद पादे समान हूँ तमाई दर्श करेगा समान ඊළඟට රෝමී ලක්කම් අට ලඝු පහේ පාදන 0.0.0.8 සමානයි පහේ පාදයට x සමානයි 0.0.0.8 පහේ පාදයට x සමානයි දශම ස්ථාන 3යි කියන්නේ 1000 1000න් 8යි හරි පහේ පාදයට x සමානයි दाहें अटे पहे पादे ने गान नो ना इन्हन अते मिडल दाम अटे टा अते वे काई दाह टा अते वा इक्कसी बार हरे पहे एक्स विनी बाले इक्कबेदी में इक्कसी विसी पहाई किया ने पहे पासरा पाइस बाइस बसरा पाइस पहे तू विनी बाले हरे पहे एक समान आई पहे तूने उल्टा गान ना पहे रीना तू नाई एक समान है रिटर्न तुम्हें अरे नहीं निशा में आ रही है तुम्हें हरे और नहीं गणन सेट का फल मैं जब बोलता कहा जाना है अरे रीना केस से का गणन बोलता अरे तो दाना रीना केस से आती है एक इन्हें एक केस से किन्हें दरो पादे पादे तमाई ඍණවෙන්න බැරි ලඝු ගණකවල විතරයි. හැබැයි දර්ශකවල පාදයේ ඍණවෙන්න පුළුවන්. මහ ගන්නකො. ඒක කියලා දෙන්න හොඳටම. අපි ඉගෙන ගත්තා පාද සමාන විට දර්ශක සමාන කරනවා දර්ශක සමාන විට පාද. එතකොට මේකේ මේ පාද සමාන විට දර්ශක සමාන කිරීම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට ගැටලුවක් වෙන්නේ නැත. නමුත් දර්ශක සමාන විට පාද සමාන කිරීම තමයි මුලදී පොඩි ගැටලුවකට තියෙන්නේ.
හරිද? එතකොට ඔන්න මම උදාහරණයක් ගන්නම්. x ගේ දෙවනි බලය සමානයි 3 දෙවනි බලය කියලා එකක් මම දැත්ත උදාහරණයක්. තව උදාහරණයක් ගන්නවා. මේ පැත්තේ ගන්නම්. x ගේ 3 වෙනි බලය සමානයි 3 3 වෙනි බලය කියලා. හරිද? මේ තියෙන්නේ මේ දෙන්නගෙම තියෙන ඉරට්ටේ බල. මේ තියෙන්නේ මොකද්ද? ඔත්තේ බල. හරි. මේ ඉරට්ටේ බල, මේ ඔත්තේ බල. x ගේ 3 වෙනි බලය සමානයි 3 3 වෙනි බලය. එතකොට දෙ මේ 3 3 වෙනි බලයට උත්තරේ අපි ගත්තොත් මෙයාට එන්නේ අනිවාර්යෙන් 3 3 9 9 27යි. හරි. ඒකෝර මෙයාට ඉන්නේ 27යි. අපි x හොයන්න ගියොත් x ගන්න නම් අපිට ගන්න වෙනෝ 27 වර්ගමූලය නෙමෙයි ඝනමූලය. එතකොට මේක තියෙන්නේ 11වසරට. 27 ඝනමූලය ගන්න ඕනේ. එතකොට මට කියන්න දැන් 27 එන්නේ තුන්වරක් තුන්වරක් තුනෙන්නේ. හරි. එතකොට තුන්වරක් තුන්වරක් තුන තමයි 27. තුන්වරක් තුන 9 නවරක් තුන 27යි. හැබැයි ඍණ තුනේව තුනක් ගත්තොත් ඍණ තුනේ ඒව මොනොහොම තුනක් අරන් ගුණ කරොත් 27ම එනවද බලන්න. ඍණ තුන්වරක් ඍණ තුන. ඍණයි ඍණයි ධනයි. තුන්වරක් තුන 9යි. මොන 9යි? ධන 9යි. දැන් ධන 9 වරක් ඍණ 3. ධන 9 වරක් ඍණ 3 ඍණ 27ක් එන්නේ. මොන 27ද ඍණ 27ක්. ඒ කියන්නේ රෝ මෙතන තියෙන ධන 27ක් නේ. එහෙනම් ධන 27ක් එන්න නම් මෙතන x ගේ උත්තරේ ධන උත්තරයක්ම වෙන්න ඕනි. ඒ කියන්නේ x ට ඍණ උත්තරයක් එන්න බෑ. හරිද? එහෙනම් ධන 27ක් වෙන්න නම් ධන 3ම වෙන්න ඕන. ඍණ 27ක් තිබුණා නම් ඍණ 3ම වෙන්න ඕනි. එහෙමනොත් තමයි මේ පාදයට වැඩේ ඉගෙන ගන්න සෙට් වෙන්නේ. හරිද? ධන 27ක් ඉන්න නම් ධන 3ව 3ක්ම ගුණ වෙන්න ඕන. ඍණ 27ක් තිබුණා නම් මේකේ ඍණ 27ක් ඉන්න නම් ඍණ 3ව 3ක්ම ගුණ වෙන්න ඕන. හරිද? එහෙනම් මෙතන ධන 27 නම් තියෙන්නේ ඒ කියන්නේ මේ 3ේ 3 වෙනි බලයනේ 27යි කියන්නේ. එහෙනම් මේ තියෙන්නේ ඔත්තේ බල. ඔත්තේ බලයකින් මෙහෙම ඔත්තේ බල දෙකක් සමාන වුණොත් අනිවාර්යෙන්ම පාදය මොකක් වෙනවද? ධනම වෙනවා. x සමානයි 3ම වෙනවා. කීරවත් x සමානයි ඍණ 3 වෙන්න බෑ. පැහැදිලිනේ? x ට මොකද ඍණ 3ක් ආවොත් එහෙම වෙන්නේ ඍණ 27ක් වෙන එක. නමුත් උත්තරේ ධන 27යිනේ 3ේ 3 වෙනි බලයේ ධන 27යිනේ. ආ එහෙනම් ඔත්තේ බලයක් ආවොත් අනිවාර්යෙන් x සමානයි 3 පමණයි. හරිනේ? ඔන්න මම මෙතෙන් දෙනවා දැන් මේකේ x ගේ වර්ගය සමානයි 3 වර්ගය. 3 වර්ගය කීයද? 9යි පුතේ. 3 වර්ගයේ 9යි. එතකොට ධන 3 වරක් ධන 3 ගත්තත් 9යි. ඍණ 3 වරක් ඍණ 3 ගත්තත් කීයද? ඒත් ධන 9යි. ඍණයි ඍණයි ධනයි. ආ ඒ කියන්නේ මේ ධන 9 එන්න උත්තර දෙකක් තියෙනවා. ධන 3 වරක් ධන 3 ගත්තත් ධන 9යි. ඍණ 3 වරක් ඍණ 3 ගත්තත් ධන 9යි. නමුත් මේක එහෙම නැහැ. මේකේ ධන 3ව 3ක් ගත්තොත් තමයි ධන 27ක් එන්නේ. ඍණ 3ව 3ක් ගත්තොත් ඍණ 27ක් එන්නේ. ඒක උත්තර දෙකක් මේකේ. නමුත් මේකේ ධන ගත්තත් එන්නේ එකම උත්තරේ ඍණ ගත්තත් එන්නේ එකම උත්තරේ. පැහැදිලිද? ආ එහෙනම් මේ 3 වර්ගයේ 9. එතකොට මේ දර්ශක දෙක සමාන නිසා පාද දෙක සමාන කරොත් x සමානයි 3 කියලා එනවා. දර්ශක දෙක සමාන නිසා පාද දෙක සමාන කරොත් x සමානයි 3 කියලා එනවා. නමුත් අපිට කියන්න පුළුවන්ද මේකෙන්නේ x ට 3ම පමණයි කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි අපි දන්නේ ඍණ 3 වරක් ඍණ 3 ඍණ 3 න් ගුණ වෙලා ගන්නෙත් නැහැ මේකේ 9 ආවේ. ඒත් මේ වර්ගයේ 9යි. හරි. ආ එහෙනම් ඍණ 3 ඍණ 3 න් ගුණ වෙලා ගන්න නැහැ මේ 9 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේකට ධන වෙන්නත් පුළුවන් මේ තුන ඍණ වෙන්නත් පුළුවන්. පැහැදිලිද දැන්? හේතුව
එහෙනම් දරුවෝ ඔන්න ඉරත්තේ බලයක් තියෙද්දි මෙතන ධන හෝරින එන්න පුළුවන් හැබැයි ඔත්තේ බලයක් තිබ්බොත් ධනම පමණයි ඔත්තේ බලයක් තිබ්බොත් මෙතන ධනම පමණයි හරිද ඊනබට හැබැයි මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා නේද එහෙමත් ගන්නකො මම මේක ඔන්න මේකෙම තව උදාහරණයක් මම ගන්නවා x के तुन समान है x के तुम्हेंनी बाले समान है मैं रीना विसिया का इधर है मीटर नंबर तीन दाना विसिया तने उतना नंबर दाना विसिया तने अरे वो को मौत आउट एरिया का टूटर गाना इन्हें को मीटर टूटता टूटता बहुत कराना मीटर का अरे तो मैं हिमली आना मैं तो हिमली है ना x के तुम्हेंनी बाले समान है दाना विसिया का x के तुम्हेंनी बाले समान है तुम्हें तुम्हेंनी बाले දර්ශක දෙක සමාන නිසා පාද දෙක සමාන කරනවා x සමානයි 3. දැන් ඔබ තීරණානේ වැඩි. මම දෙනවා x ගේ ඝනය සමානයි ධන 27 නෙමෙයි ඍණ 27යි. එතකොට x ගේ ඝනය සමානයි මේ 3 3 බලය කියලා මට ලියන්න පුළුවන් ද ඍණ 27ක් කියනවද? නෑ. එහෙම ඉන්නනම් මෙතන ඍණ 3 3 බලය දාන්න ඕන. එතකොට තමයි ඍණ 27ක් ඉන්නේ. ඍණ 3 3 බලය තමයි ඍණ 27ක් වෙන්නේ. හරිනේ? ඔන්න දැන් දර්ශක දෙක සමානයි එහෙනම් පාද දෙක සමාන කරා x සමානයි ඍණ 3යි හරිද එහෙනම් දරුවෝ ඔත්තේ බලයක් තිබුණොත් ඔන්න ඔත්තේ බලයක් මේ තියෙන්නේ ඔත්තේ බලය ඔත්තේ බලයක් තිබුණොත් මෙතන ධන 3 නම් x ට එන්නේ ධන 3යි එහෙනම් ඔත්තේ බල දෙකක් සමාන කරාම x සමානයි ධන 3ම තමයි ධන 3 නම් ධන 3ම තමයි ඔත්තේ බල දෙකක් මෙතන ආයි තියෙනුයි ඔත්තේ බල දෙකක් 3 බලයේ 3 හැබැයි x සමානයි මොකද්ද? ඍණ 3යි. එහෙනම් ඍණ තිබ්බනම් ඍණ 3යි. නමුත් ඉරට්ටේ බලයක් තියෙද්දී මේ 3ට ධන 3 වෙන්නත් පුළුවන් ඍණ 3 වෙන්නත් පුළුවන්. ඇයි දන්නවද? x වර්ගය 9ක් වුණොත් මම ඒකත් මේ විදිහට ලියන්නම්. x වර්ගය සමානයි 9ක් වුණොත් x වර්ගය සමානයි අපිට ලියන්න පුළුවන් 3 වර්ගය කියලා ලියන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඍණ 3 වර්ගය කියලා ලියන්නත් පුළුවන්. එයි 9 වෙන්නේ ධන 3 වර්ගයත් 9යි ඍණ 3 වර්ගයත් 9යි. එහෙනම් මේ දර්ශක දෙක සමානයි නෙමෙයි. දර්ශක දෙක සමානයි. මෙහෙම ගත්තත් ඕන්න සමානයි. එතකොට x ට ධන 3 එන්නත් පුළුවන් ඍණ 3 එන්නත් පුළුවන් ඒ නිසා ධන හෝ ඍණ 3යි දැන් මම හිතනවා ඕගලන්ට මේක වඩා හොඳට ඔය ධන ඍණ කේස් එක පැහැදිලි වෙන්න කියලා ඍණ බල එන්න පුළුවන් සර් හරිද ඍණ බල තියෙනවා ඉතින් මේ තියෙන ඍණ බල ඒක ඍණ බල සම්බන්ධව ආව හරි ඍණ බල ආවත් ඉතින් ගැටලුවක් නැහැ එතකොට මේකෙත් තියෙන බලේ මේකෙත් තියෙන බලේ. හැබැයි අපි ඍණ බල වලින් තියාගන්න එහෙම ධන බල කරනවනේ. ඍණ දර්ශකයක් ආවොත් අපි ඒක ධන දර්ශකයක් බවට පත් කරගන්නවා පරස්පරය අරගෙන. ආ එහෙනම් දරුවෝ ඔන්න ඉරට්ටේ බලයක් ආවොත් දර්ශකවල ධන හෝ ඍණ කේස් එක එනවා. හරිද? මේක දර්ශකවලට දැන් අපි දර්ශක ගණන් හදද්දී දර්ශකවල අනිවාර්යෙන් ධන හෝ ඍණ කේස් එක ලියන්න ඕන. නමුත් ලඝු ගණකවල මේ ඍණ ලියන්නේ නැහැ. ඒ කියන්නේ ලොග් දාලා ලියද්දී ඍණ ලියන්නේ නැහැ. හේතුව තමයි මේ ලඝු මෙතන පාදය වෙනෝනේ. දැන් මේ තියෙන්නේ මොකද්ද පාදයනේ. ඒතර ලඝු ගණකයක පාදය ඍණ කියලා අපි සලකන්නේ නැහැ. ඒ නිසා ලඝු ගණක ලියද්දී මේ ඍණ උත්තරේ සලකන්නේ නැහැ. නමුත් දර්ශකවල මේ ඍණ උත්තරේ ධන උත්තරේ දෙකම සලකනවා. පැහැදිලිද? දර්ශක වලට ධන ඍණ උත්තර දෙකම සලකනවා ලඝු ගණක වලට සලකන්නේ ධන පමණයි ඍණ සලකන්නේ නැහැ හරි ඒකනේ මේ විතරේ ඔය chance එක දී මොකද්ද ලඝු නම් මකන්න පසර පිටි ගන්න ලියා ගන්න ඕන හරි tag ගාලා දා ගන්න tag ගාලා දා ගන්න විතරම ලියා ගන්න හපුවත් ඔය විදියටම ලියන්න ඕනද ඔය ඇතුලේ කොටු ගාලා මොකද්ද ගන්නසෝ ඔය දර්ශකවල මේ කොටු ගහලා තියෙන ඒවත් ඒ විදිහටම අඳ ගන්නවා නේද නෑ මේ මේවා ඔව් ඒවත් නෑ නෑ ඔය ඇතුලේ ඔව් ඒවත් දාගන්න දරුවෝ ඒක පේනවනේ මේ දින්නේ මේ දින්න සමාන කරලා ඒතර දරුවෝ මේක එන්න ඕන අර අතෙන්ට හොඳේ අර අපි ගත්තේ පාද සමාන විතරනේ මේ නේද
පාද සමානයකට දර්ශක සමාන කරනවා දර්ශක සමානයකට පාද සමාන කරනවා කියලා. එතකොට මේක මොකකට දායිති වෙන්නේ? මේක අයිති වෙන්නේ දර්ශක සමාන විට පාද සමාන කිරීමට. හරිද? එතකොට මේකේ උඩින් ලියවෙන්න ඕනි මේ දර්ශක සමාන විට පාද සමාන කරනු ලැබෙයි කියන එකක් ලියලා තියෙනවානේ. අන්න ඒකත් ආයි ආකාර දෙකකට බෙදෙන ඔත් ඉරට්ටේ කියලා. මේ තියෙන්නේ दर्शक समान विट दर्शक समान विट पाद समान करनु लबे की देखा कभी किया सा तेली हुए मैंने मेह में मत बालन ये तो ये वाके देख पैटर ले हुए ने एक दर्शक समान विट पाद समान करनु लबे की नहीं था आई देख पैटर करे बिजी रहने होंगे उत्ते बाला इरट्टे बाला अभी ना तो बुतने लिया करना ने ओ अरे ये शॉट मेरा दारू डिटेल कहाँ करना हमारे साथ ये बात है मेरा मुकदमे मेरा माता के तीन दोनों डिटेल कहाँ डिटेल कहाँ ना बहनी अरे अरे डेनर का कॉलेज लिया करना डेनर का कॉलेज लिया ना तो बुतने लिया करना बोले हाँ ना तो बुतने क्यों नहीं गाना खादर ना तो बुतने लिया करने पा वेनम कॉलेज लिया करना गारंटी कहाँ था ना गारंटी कहाँ था ये अंदर मेरा मैं देना करना वो मेरा दान देना करना හරිද එතකොට මේ ඔය ධන හෝරින තුන අර එහෙම ධන හෝරින ලියන කතාව අනිවාර්යයිද දැන් ලඝු ගණක වල ඍණ සම්බන්ධ වෙන්නේ නැහැ නේද එතකොට ලඝු ගණක වල ඍණ ලියන්නේ නැහැ හරි දැන් ඒකට හේතුව කිව්වනේ ලඝු ගණක වල ඍණ ලියන්නේ නැත්තේ ලඝු ගණකයක පාදය ඍණ වෙන්න බෑ ඍණ කියලා ගන්නේ නැහැ අපි හැබැයි දර්ශකයක පාදය ඍණ වෙන්න පුළුවන් දර්ශකයක පාදයේ ඍණ වෙනවෝ වෙන්න පුළුවන් නේ මේ මෙන් ඍණ තුනේ දෙවෙනි බලේ කොහොම නැද්ද දර්ශක තියෙනවනේ ඍණ තුනේ දෙවෙනි බලේ එහෙනම් දර්ශකයක මේ තියෙන පාදයේදී දර්ශකයක පාදය ඍණ වෙන්න පුළුවන් නමුත් ලඝු ගණකයක පාදය ඍණ විය නැහැ ගන්න එකට ලියාගමු මොකද උගුර වැඩි හරියට ලඝු ගණක සම්බන්ධව ගණන් කරද්දී ඔය ධන හෝ ඍණ ඒක ඒ ඒක අතෑරලා ලියුවට කවන්න නැහැ නේ एक बार हम दाना दाना रीने नहीं नहीं कौन बार हम कमाल नहीं गैडलू आप नहीं गैडलू आप नहीं है भाई आज जो बोले दिए ना मैं मंगे का एक इधर किया दूँ मैं आज जो बोले बाला वरुण तू इनो मैं लाखों का ना कहे का पार दिया रीने में इन्हें बैग किया लिए नहीं कर अरे देवी सा एक अत्यंत लिया ना बांधी तो वे දනෝ හෝ ඍණ වෙන්න පුළුවන්. දර්ශකයක පාදය. ඍණ විය හැක. නමුත් ලඝු ගණකයක log මේ ලඝු ගණකය. ලඝු ගණකයක ऋण पाद दर्शक दर्शक नमु लघु गणक ऋण पाद नोसल ऋण पाद नोसल अभी सलकानी ने नमु लघु गणक ऋण पाद नोसल के දර්ශකයක පාදය ඍණවිය හැකි නමුත් ඍණවිය හැකි නමුත් ලඝු ගණකයක ඍණ පාද නොසලකේ වගුවේ මොතන ලියාගන්නද වෙනම ලියාගන්නද ඔව් ඒක මේ වගුව ළඟම ලියාගන්න මේ මේක दर्शक सलकनवा दर्शक पादे ऋण पुलवा दर्शक पादे ऋण पुलवा नम लघु गणक ऋण पाद सलकानी ऐ लोग ऋण दिए बैरी एहम तमाई गाने लघु गणक पादे ऋण के लिए सलकान है මොකද මේ ලඝු කියන්නේ ලඝු කරනවා කියලා කියන්නේ අර අපි සංඛ්‍යාවක්
දැන් අපි ඕනම සංඛ්‍යාවක් අපිට පුළුවන් ලඝු ආකාරයකට පත් කරන්න. ඉතින් නේද? ඒ සංඛ්‍යාවේ තියෙන විශාලත්වය නිකන් කෙටි කිරීමක් වගේ. අන්න එහෙම දෙයක් තමයි ඔය කරන්නේ. හරිද? එහෙනම් අපිට ඕනෑම ලොකු බරපතල සුළු කිරීමක් මේ සංඛ්‍යාව ලඝු කරලා, ඒ කියන්නේ ලඝු කරනවා කියන්නේ අර කෙටි කරනවා වගේ අර්ථයක්. හරි? එහෙම කරලා ඒ ලොකු සුළු කිරීම ඉතාමත් සරලව කරගන්න පුළුවන්. හරියට නිකන් අර කම්පියුටර් එකේ මේ අපි සංඛ්‍යාවක් දීමය කරන්නේ. ඒ දීමය කරලා එයාලා ඒ දීමය සංඛ්‍යාවක් වලට පරිවර්තනය කරගෙනනේ ඒ ගාණ සුළු කරගන්නේ. ආ ඒ වගේ මේ අපිට දෙන සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාව ලඝු බවට පත් කරගෙන අපිට පුළුවන් ඒ ලොකු සංඛ්‍යාව ඉතාම සරලව සුළු කරගන්න. මම ලොකු සංඛ්‍යාවකට උදාහරණයක් දෙන්න. හරිද? ඉතින් මේ භාග සංඛ්‍යාවක් ලඝු වෙද්දී ඒක රිනෙන්න පුළුවන් නේ. දැන් ලඝු ගණකයක මෙහෙම හරි ලඝු ගණකයක ඍණ පාද සලකන්නේ නැහැ. ඔය අර සිලබස් එකේ තේමයි මේ අපි ඒ ලෙවල් වලවත් මම දැකලා නැහැ මේ ලඝු වල ඍණ පාද කියලා. ඔක්කොම ධන පාද තමයි සලකන්නේ. හරිද? එතකොට මෙයා ඍණ කියලා සලකන්නේ නැහැ. එයා ධනම තමයි ගන්නෙ. මේ සිම්පල් ඒ ධනයි. හැබැයි දර්ශකයක වෙන්න පුළුවන්. දර්ශකයේ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ලඝු ගණක ඍණෙන්න බෑ. බෑ. බෑ කියන්නේ සලකන්නේ නැහැ. ඔව්. එකයි මම බෑ කියලා කියනට නොසලකේ කිව්වේ සලකන්නේ නැහැ සලකන්නේ නැහැ හරිද ඊගොල්ලෝ කියලා දෙන්න බෑ පිටියක් ගන්න හරි ඉක්මන් කරන්න පිටියක් ගහින්න වෙලා දැන් හරි මම මේ ටික මකලා ගන්නම් අපි යමු ඊළඟට තාරේ අටින් ලියලා තරුවක් දාලා ලියලා තියෙනක පොඩ්ඩක් කියවනවා දර්ශකයක පාදය ඍණවිය හැකි නමුත් ලඝු ගණකයක ඍණ පාද නොසලකේ ලඝු ගණකයක ඍණ පාද නොසලකේ දර්ශකයක පාදය ඍණවිය හැකි නමුත් ලඝු ගණකයක ඍණ පාද නොසලකේ හරිනේ මෝඩ එක මැකුවා මේ දැන් ඔය කතාව හොඳට තේරුණාද ඔය ඔත්තේ බල ඉරට්ටේ බල කේස් එක හොඳට තේරුණාද ඔව් සර් අනිත් ළමයි මේක තේරුණු ළමයාට උස්සන්නකො ඔත්තේ බල ඉරට්ටේ බල කේස් එක තේරුණා හරි ඔක පිටියේ ගහු නැත්තම් අනිවාර්යෙන්ම උදාරනවා ආ වාන්නේ කරන් ඇත්ත ඔය සෙට් එකම පිටියේ ගහන්න ඕන සෙට් එකක් තමයි ඔක මතක තියාගෙන ඉන්න අමාරු ටික. දෙකින්ද කරන්න උනේ. හරි. දැන් නම් අපිට තියන්න තියෙන තීරණයකට බලමු. මෙයා අමාරුයි. හරි මම අර සමාන්තර ආශ්‍රවල ගණන් දෙකට යන්නම් හරිද ඒ සමාන්තර ආශ්‍රව දෙකේ ගණන් දෙකක් හදලා වෙලා විතුනොත් ආයි ලඝු ගණක වලට එන්නම් මොකද දැන් මෙතනින් පස්සේ ලඝු ගණක වල ලඝු ගණක නීති කරන්න තියෙනවා කියන අලුත් මාතෘකාවක් අලුත් කොටසක් කරන්න තියෙනවා හරි මම දැන් ආයෙනව දරුව සමාන්තර ආශ්‍රව වලට ගන්න සමාන්තර ආශ්‍රව ටියුට් එක මේ ටික gedridi කරන්න බැරිද බෑ මේ ඉතුරු ටික gedridi කරන්න බෑ තියරි කියලා දෙන්නවා හරි සමාන්තර ආශ්‍රව වල ගණන් දෙකක් ඉතුරු වුණා. එහෙම ඉතුරු කරලා යන්න බෑනේ දරුවෝ.
यार पास पेपर्स का ना इतना नहीं रखा नहीं बाढ़ अंगा माना गान अरे समांतर में कहो समीकरण का ना मैंने पास पेपर्स का ना हाँ ये पास पेपर्स का नहीं ये बता रहूँ पास पेपर्स पता क्या तेरे को मैं वो गोल्ड हाथ दे तेरा काम मेरी काम है अरे ये वो गोल्ड हाथ आ गया ना पुलवान दे मेरे वाकी गान आपके उत्तर या पोहे बात नहीं मेरे मम्मा की लड़े ने पाई पास पेपर्स और पास पेपर्स तो लेंगे उत्तर तीन होने ऐसा ये वाकी लुआ नहीं ये वाकी नियम कराना ये वाकी पास पेपर्स को तार गे ना इन्हें तो मम्मा की स्कीम की दाना तामा में दाना एडी का एडी दाना अरे लगा नहीं थी अरे अरे एडी का मैं दाना अरे दाना P Q R S रोम्बसे यकी मैं आठ समांतराई मैं आठ समांतराई ये वाकिंग पादा हाथरम दिगिनुं समान है एक आठ दादातरम कमान्ने मतलब विशेष आई नहीं मेरे रोम्बसे यकी S P R कोने समाच्छेद के यटे S P R कोने समाच्छेद SPR कोने समच्छेद के अंदर इतनों में आप कौन समच्छेद क्या? Simple x x दागम, simple x SPR कोने समच्छेद के अंदर SR पादय T ही दिया हमें, हमें SR पादय T वगैरह दिया हम भैया तुनाई SPT कौन है या विनोनी कौन लापर वैल्यू ने PTS कौन है या बावर साधने कराना तुनाई SPT PTS अरे बावर साधने कराना और ना वो तमाई जा තුනයි SPT SPT කියන්නේ අපි මේ වෙද්දි simple x කියලාම අරගෙන තියෙනවා මොකද කෝණ සමච්ඡේදකයක් නේ එනිසා xx කියලා දාගත්තා අපි ඉතින් ඒව ලියන්න ඕනේ කෝණ සමච්ඡේදකයට x කියලා අරගෙන ඒව සාධනය කරලා ලියන්න ඕන හරි ඒක වෙනම කතාවක් ඒව ලියන්න පුළුවන් ඊපස්සේ මුලින්ම මේක ගන්න හදා ගන්න පුළුවන්ද කියලා බලමු බලන්න බලන්න try එකක් දෙන්න තුනයි SPT SPT වාගේ 3 ගුණයක් PTS का समान है तेरा PTS क्या है मेरा मैंने मेथड टा एंडो लेकिन अपने SPT क्या ने ओ SPT क्या ने X के लगाने दिए ये तो बड़ा मेथड टा तुम्हारी X के लेने ओन मोका खारी क्रम है आप किंग आंग होते हैं टे PTS तुम्हारी X के लागन PTS तुम्हारी X सुनोत वो ये वैदेह है देंगा तुम्हें तो नेक्स्ट के लागत तेरे होना सेल्ला माँ खरीदा रहा तूने एक्स के लगा नहीं थे अरे पौड़ी काले अब देना वैडी करन ये वैनी गाने से भैया हादान ने अंतिम में कर कालिंगी कर अंतिम में कर कालिंगी के लिए ना रंग के लिए रंग के नंग में तीन तीस से तीस से तीस हाथर රොම්බසේ පාද හතරම සමාන්තරයි නේද පාද හතරම සමාන රොම්බසේ ලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන් රොම්බසේ ලක්ෂණ ඔක්කොම පාද සමාන්තරයි නේද සම්මුඛ පාද නෙමෙයි සමාන්තර නෙමෙයි සම්මුඛ පාද සමාන්තරයි සියලු පාද සමානයි අර රොම්බස් මං කියන්නේ ඔය මං කිය මේ දුනේ ලක්ෂණ සෙට් එක ගහන්න බිත්තියේ රොම්බසේක ඍජු කෝණාශ්‍රයක සමචතුරස්‍රයක ලක්ෂණ ඔක්කොම ටික ගහන්න ඒ වගේම සමාන්තර ආශ්‍රයක ලක්ෂණත් ගහන්න. හරි. නැත්තම් ඌව මතක හිටින්නේ නැහැ. අන්තිම ආන මොනෝද ලක්ෂණ කියලා. මම
මතක නැහැ ඔක්කොම ටික ගහලා තියෙන උතර ටක් ගහලා පේනවා මෙන්න මේ උතර වෙනස් හරිම ලේසි මේ මාරම ලේසි පට්ටම ලේසි RPQX කියලා ඔප්පු කරගත්තොත් වැඩේ නෑ මෙතෙන්ට 3IX කියලා ගන්න තියෙන්නේ හරි මං මේ තාම ළමයි රේස් හෑන්ඩ් දාන් ඉන්න මං ලෝව හෑන්ඩ් දාලා වැඩේ කරපු ළමයි අත උස්සන දැන් හරි එක්කෙනයි හරි ලේසි ඔන්න ඕක තමයි පේන්න ඕන කොහොම හරි ඔන්න ඕක දෙන්නයි චාරුක විමාශි ළමයි දෙන්නයි තනියම හදන්න තනියම හදලා අඩුපාඩු තියෙන ඒවා මගේ එකෙන් බලලා හදා ගන්න ළමයි දෙන්නයි දෙන්නට දැන් ජාමිතිය පුළුවන් වෙලා තියෙනවා ආ පොඩ්ඩක් අමුතු විදිහට මේවා දකින්න දරුවෝ ඕන කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වොත් මම මේක දැන් කියලා දුන්නොත් තේරුම් ගන්න එක හානි අපරාධනේ ඕනේ අයියෝ මම ඒක දැක්කේ නෑනේ මේ දැස මක්කටේ අන්න ඔහොම හිතේ. හරිද? ගලවලද? ඒ නිසා කොහොම හරි මේක හොයාගන්න මං උදව් කරලා තියෙන x කියලා දාලා x x කියලා දාලා උදව් කරලා තියෙන්නේ. ඒ වගේම අතෙන්ට මෙතෙන්ට 3x කියලා තමයි ගන්න ඕනි. එතෙන්ට 3x කියන එක හොයාගත්තා නම් එනවා කියලා හොයාගත්තා නම් ඒ ඇති. හොයාගත්තා. හරිද? හරි ලේසි. හරි දැන් හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනයි. ඒතර හතර ඔක්කොම ළමයි 27ක් ඉන්නවා. 27න් 4යිද? දැන් පහයි. 27න් පහයි. හයයි. හරි ඔය හොයාගත්තු ළමයි ඕක දැන් ලියන්න. තමන්ට පුළුවන් විදිහට ලියන්න. වැරදුනට කමන්නේ නැහැ. ලියන්න. පුළුවන් විදිහට ලියන්න. මොකද ලියන්න දැන් තනියෙන් ලියන්න එපා. විභාගෙට. ලියන්න. ජාමිතිය ගන්න අසාරි. හරි. තනියම ලියන්න අඩුපාඩුවක් තිබ්බොත් මගේ එකෙන් බලලා උදා ගන්න. මේ ටීචර් දෙල් ලියන්න නෑ. ලියන්න ලියන්න තනියම ලියන්න තනියම ලියන්න. ලියන්න තේරෙන්නේ නෑ. හරි. ඌ ලියන්නද? ලියන්න තනියම ලියන්න දරුවෝ දැන් ඉතින් මේක දැක්කට වැඩක් නැහැ ලිය කොහොමාර ලියන්න එපයි මේක. පුළුවන් විදියට ලියන්න පුළුවන් විදියට ලියන්න. ඒක තමයි අඩුපාඩු තේරෙන්නේ. තමන් ඕක තනියම ලිව්වොත් තමයි
ආනේ මට මේක ලියුන්නේ නැහැ අපරාධේ මේක ලියුන්නේ නැහැ ඒතර තමයි අඩුපාඩු දැනෙන්නේ ඒ නිසා තනියෙන් ලියන්න තනියෙන් ලියලා අඩුපාඩු තියෙනවා මම කියන එක බලලා හදාගන්න අපිට ඒකයි මේ වෙලාව දෙන්නේ ඕගොල්ලෝ ලියන්න නැත්නම් අපරාධෙන් දරුවෝ මෙච්චර ගණන් තෝගයක් හදලා අන්තිම ගාන දෙක හදාගන්න බැරි නම් තනියෙන් වැඩක් නැහැ ඇති නේද එළව මටත් කම්මැලි බලන් ඉන්න නෑ සර් මාගේ ස්ටින්ඩිකද ආ පේපර් ක්ලාස් එක දරුව බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා සිකුරාදට ළමයිට බ්‍රහස්පතින් නියෝජනය කරන්න චනා ඔයා හොයාගත්තා අවේ හමාරන ආ දැස මගේ පින්වන්ත දැස මගේ පින්වන්තයි නේ තේරුනේ දැන් තමයි නැත්තම් කියනවනේ මේ දැස කුමකටද හරි බලන්න ඕන මේ දැස කුමකටද කියලා ඔයා මේ ඉන්න ළමයි ඔන්න හරි ලේසි පුතේ හරිද මේ පාදෙට සමානයිනේ මේ පාදෙට සමානයි එතකොට මේ තියෙන ත්‍රිකෝණයක් හරි ඔය ත්‍රිකෝණේ මේ දෙන්න සමාන නිසා මේ කෝණ දෙක සමානයි එතකොට මෙතනත් kix ද 2x 2 ආ ඕන්න ඊළඟට මේ තියෙන මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි 2x ගන්න x මෙතන 3x ඔන්න ඉතින් මේ දැස කුමකට තමයි අහන්න තියෙන්නේ අර සමාන්තරයක දීපු ගමන් නෑ අංග සමගලත් ඔබන්නේ නැගේ හරි දැන් ඕගොල්ලෝ හදපු ලියපු ක්‍රමයට වඩා මගේ ක්‍රමේ ෂෝට් ඇන්ඩ් ස්වීට්ද නැද්ද ඉතින් ඕකනේ අපි හදුවේ හරි කොබල මේ මේ මේක මගේ ක්‍රමේ දැක්කල මේ ක්‍රමේ දැකපුල නැද සන් ඔය ක්‍රමේ දැකපුල අපි දැක්කා ඒ ක්‍රමේ තමයි දැක්කේ සර් ආ හරි ඕක තමයි ලේසිම ක්‍රමේ හරිද හරිම ලේසි සර් මන් දැක වෙන ක්‍රමයක් නේද සර් රීදනක අපිට පේන හරි මොකද චාරුක දැක්කේ සර් මන් දැක්ක සර PSR ත්‍රිකෝණයයි PRQ ත්‍රිකෝණය අංග සම කරලා අම්බෝ ලොකු පාරක් ඉපා අංග සාම්‍ය දාලා පුදු අම්බෝ ඉපා හරිනේ මේ විදිහට කරගමු මොන ත්‍රිකෝණ දෙකේ අංග සම කරේ යා මොකක් හරි මෙන්න මේ ත්‍රිකෝණ මම හිතන්නේ මේ ත්‍රිකෝණ දෙක වෙන්නේ නැති මේකයි මේකයි වෙන නැතුව ත්‍රිකෝණ දෙයක් නැහැ අංග සම කරන්න මේ දෙන්න බෑනේ මේ දෙන්න තමයි අංග සම කරොත් අංග සම කරන්න වෙන්නේ එතකොට එහෙම යන්න හම්බෙන්නේ නැහැ ඒක වැඩේ අමාරුයි අංග සම කළා නම් හරියන්නේ නැහැ මං හිතන්නේ වැරදි ඒක අංග සාමේ වැරදි මොකද අංග සම කරලා ගන්න බෑ මේකනේ ඔව් මෙහෙමත් දන්නෙත් නෑ. ඉතින් එතකොට මේ කෝණ හොයාගෙන ලොකු පාරක් ඒක. කියන්නේ මේ දෙන තමයි අංග සම කරත් අංග සම කරන්න වෙන්නේ. ඒක ඔන්න ඒක අපි අංග සම කරන්න ඕනෙත් නෑ. හරි ඔන්න ඔබ තමයි ලේසන් මෙතඩ් එක අපි හදලා දාමු ගාන. දැන් ඒක මෙතන කියලා හරි. දැන් හරි දැන් හදන්න. දැන් මේක ලියන විදිහට බලන්න ඕන. දැන් ඔක ලියන්න ඕන ලස්සනට. දැන් ඔන්න හොයාගත්තා. දැන් මේක හදන විදිය ගන්න. දැන් ලියන විදිය මේ මෙතන මේ කෝණ සමච්ඡේද කියන්නේ මේ ඇතර තියෙන්නේ ආන්න එතනින් තමයි අපි x කරගන්නේ එතකොට මුලින්ම මම සාධනෙ පටන් ගත්තා සාධනය SPT කෝණය සමානයි SPT කෝණය සමානයි TPR කෝණය සමානයි ඔබම්මම ගත්තා x කියලා SPT TPR simple x ඔන්න හේතුව ලිව්ව මෙතනින් ඇයි මේ දෙන්නා සමාන උනේ
SPR කෝණයේ සමච්ඡේදකය PT. SPR කෝණයේ සමච්ඡේදකය PT. නිසා SPR කෝණයේ සමච්ඡේදකය PT. හරි. දැන් ඔන්න මෙයා x කියලා අරගෙන තියෙන්නේ. දැන් පුතේ ලියන්න මෙන්න මේ SPSR සමානයි මොන ත්‍රිකෝණයද? SPR ත්‍රිකෝණය. එහෙම ගත්තනම් හොඳයි. SPR ත්‍රිකෝණයේ ඒ මෙතන ත්‍රිකෝණ කිහිපයක් තියෙනවනේ. එතන වඩා හොඳයි මොන ත්‍රිකෝණයද ගන්න. SPR ත්‍රිකෝණයේ SP සමානයි SR. SP සමානයි SR. ඇයි SPSR සමාන? රොම්බසයක් හින්දනේ මේ PQR රොම්බසයක් නිසා. අයන රොම්බසේ සියලු පාද සමාන නිසා. රොම්බසයේ සියලු පාද සමාන නිසා. අය නිසා තමයි මේ දෙක සමාන. SP සමාන SR. රොම්බසේ සියලු පාද සමාන. हेतु त्रिकोण पाल सामान ඊට සමුග කෝණ සමානයි. එහෙම නැත්නම් වරහන් ඇතුලේ SP සමානයි SR නිසා කියලුවා. හරි ඉතින්. අපි ඉතින් මේකෙත් දැන් ලිව්ව නිසා ගේතුලියම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන විට ඊට සමුග කෝණ සමාන නිසා. හරි. ත්‍රිකෝණයක පාදයක් සමාන විට ඊට සමුග කෝණ සමානයි. එම නිසා SRP SRP සමානයි 2x. ඕන දැන් මෙතන 2x කියලා දාගන්න. Excuse me sir. ओके अन्ना तो मैं तो जंग अभी जा ओ ओ प्रश्न सर मैं जंग अबे तो मैं बाग प्रश्न है नॉन सर पेपरे ओ प्रश्न ये तो कोड़े सर मैं अब तो ओन अपने लेकिन सर है दूरा उल्लंघन है ऐसे कि न उत्तरे हरी डे ना ओ उत्तरे हरी डे ना ओन अपने के है दूरा कितना है मुकदे मार्किंग ने के तीन अपने इतना मैं बाला ने ගුරුවරු ජාමිතිය බලන්නේ ඒ ළමයා හදලා තියෙන විදියට. හරි. ඒ කියන්නේ මේ දැන් මේ ඔය ගුරුවරු දැන් මාකින් එකේ තියෙන එක නැතුව ලියලා තුනත් ඒක හරිනම් හරි දෙනවනේ. ඒක කරන්නේ ගුරුවරු මනුස්සකමට කරනවද නැත්නම් හරිනම් කරන්න ඕන මේ අර වැරදිදානකද? නෑ නෑ මෙහෙමයි ඒ ජාමිතිය කියන දේ එහෙම. අනිත් ප්‍රශ්න වලට නම් දරුවෝ මාකින් එකේ තියෙන විදියට සාමාන්‍ය මාකින් එකේ තියෙන විදියටම තමයි බලන්නේ. හරිද? මේ ජාමිතිය ළමයගේ ළමයට හදන විදිය වෙනස්. ඒ නිසා මාකින් එකේ තියෙන විදිහ බලන්න ගියොත් ඕගොල්ලෝ ලකුණු ඇත්තෙම නැහැ. හරිද? ඒ නිසා ගාන හදලා තියෙන ක්‍රමයේ වැඩි හරිනම් ජාමිතිය ගානක අනිවාර්යෙන් ලකුණු හොඳ වෙනවා. හරිද? මොකද ගාන හදන කෙනාගෙන් හදන කෙනාට ඒක වෙනස් වෙනවා. මේක මම හදන විදිය. මේ සිම්පල් x කියලා ගන්න නැතුව ළමයිට මේක හදන්න පුළුවන්. මෙහෙම මම දැන් මේක හදන්න x කියලා අරන්නේ. x කියලා අරන් හදුවම ඕගොල්ලෝ මේක හොඳට තේරෙන නිසායි මම මෙහෙම අරන් හදන්නේ. මට ඕන නම් මේක මම හදන්න පුළුවන් ඔය x කියලා ගන්න නැතුව. අන්න ඒ විදිහට තමයි මාක් ස්කීම් එකේ තියෙන්නේ හැබැයි. මාක් ස්කීම් එකේ ඔහොම වැඩි මෙහෙම අරගන්නේ නැහැ අක්ෂර. මාක් ස්කීම් එකේ තියෙන්නේ අක්ෂර ගන්න නැතුව. නමුත් අක්ෂර අරන් හැදුවා කියලා ලකුණු නැති වෙන්නේ නැහැ ලකුණු දෙනවා. ගාන හදපු ක්‍රමේ හරිනේ. සාදරයෙන් ගන්න තුව හදන්න පුළුවන්. මොකද? දැන් ඔය අකුරු දාන්න තුව හදන්න පුළුවන් ඔය ක්‍රමයි. ඔව් සිම්පල් x කියලා ගන්න තුව හදන්න පුළුවන් මේක. හදලා පෙන්න. ආදේශ කරන්නේ. ප්‍රත්‍යක්ෂ වලින්. ප්‍රත්‍යක්ෂ දාලා ආයි ටිකක් ඉතින් අම්ම මේක අර අමාරුයි මේක අමුතු ඒක හිතන්න ඕන හිතලා හදන්න ඕන. මම හදලා පෙන්නන්න. ඔන්න SRP සමාන 2x කියලා ගත්තා. දැන් මේ එක හරි. දැන් මෙන්න මේ ත්‍රිකෝණය සරකා.
මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් මෙයා හදන්නේ එතකොට PRT ත්‍රිකෝණය කියලා දැන් ගන්නවා PRT ත්‍රිකෝණයේ ආ ඔන්න PRT ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණය ඔය පොයින්ට් කියන්නේ PTS ද SPT කියලා දීලා තියෙන මේකේ PTS හරි PTS කියලා තමයි දීලා තියෙන්නේ ඒ නිසා මම ඒ විදිහටම ගන්නවා PTS කෝණය සමානයි PTS කෝණය සමානයි මෙයා දන මෙයා එතකොට මේක මේ 2x දන x කියන්න කලින් මෙන්න මෙහෙම ලිව්වනම් හොඳයි TR P කෝණය දන TR P කෝණය දන TPR කෝණය ඔන්න ඔහොම ලිව්වනම් වඩා හොඳයි හැබැයි මෙහෙම නොලිව්වා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ නමුත් මේක ලියන්න මේක බලාපොරොත්තු වෙනවා හරි TS කෝණය සමානයි TR P දන TPR හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඕකම කෙටි කරන්න පුළුවන් බාහිර කෝණ ප්‍රමේයය කියලා. විභාගෙට හැම ලෝඩකම නැද්ද දෙවෙනි කොටසට? බාහිර කෝණ ප්‍රමේයයන් ඔක විතරේ දිනේ කියලා. බාහිර කෝණ ප්‍රමේයය කියලා ලියන්න පුළුවන්. හරි. ඒ වටේදී ඕගොල්ලෝ දැන් දන්න ඕනේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා දන්න ඕනේ. ඒක ලියලා දාන්නත් අරගෙන. බාහිර කෝණේ තියෙන එක ගන්නට වඩා දික්. ඒකනේ. බාහිර ඕලිය. එනදී. සර්. ඔව්. දැන් අපි මාකර් ස්ක්‍රීන් එකේ තියෙන මේ වෙන විදියකට ගන්න හදලා තිබුත් දැන් ඔය ලකුණු වෙන් කරන ඕන පේලි වලට ඒ ක්‍රමයට ලකුණු වෙන් කරන්න මොනවද? ඒක බලන ගුරුවරේ ලකුණු වෙන් කරලා දාලා දෙන්න. ඒක ගැන බය වෙන්න එපා. අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට වෙලා නම් ලකුණු ටික ෂෝක් එකට හම්බ වෙනවා. හරි. ඕන PDS කෝණය සමානයි TRP. TRP මෙයා 2x. දන TPR TPR මෙයා සිම්පල් x. හරි 2x දන x 3x. PDS සමානයි 3x කියලා ගත්තා. ඕන වැඩි හරි. දැන් මේ x වෙනුවට දාන්න අපිට කොහොමද තියන 3spt කියලා තියෙන්නේ ඕකෝනම් ප්‍රත්‍යක්ෂයෙන් දාර ගන්න පුළුවන් ද ප්‍රත්‍යක්ෂයෙන් දාර හදන්න පුළුවන් එහෙම නැතුව හදන්න පුළුවන් ඒ කියන්නේ කෙලින්ම මෙතෙන්ට spt කියලා ආදේශ කරන්න පුළුවන් මොකද x නේ ඒක pts සමානයි 3spt කියලා මෙහෙම PTS කෝණය සමානයි 3යි සිම්පල් x වෙනකොට SPT SPT හේතුවට දාන්නේ SPT සමානයි සිම්පල් x නිසා SPT සමානයි සිම්පල් x නිසා අහම ලිව්වත් හරිනේ දැන් ඕක ඔය කියලා තියෙන විදිහට අනිත් පැත්ත ගන්න ඒ නිසා 3i SPT කෝණය සමානයි PTS. හරි මම මේක ප්‍රත්‍යක්ෂම දාලා හදන්න. බලන්න. දැන් හදුවනේ. ඕනේ ගන්න ඕනේ ක්‍රම. මේක කියන්නේ x කියලා ගන්න නැතුව හදන්න පුළුවන්. ඒකයි. හැබැයි වැඩි ටිකක් අමාරුයි. අමාරු නම් මොකටද ඉන්නේ? ඔව් හදන්න පුළුවන්. ඕගොල්ලෝ ටිකක් ඕගොල්ලන්ට අමාරුයි. හරි. අපි යමු ඊළඟ ගානට. හරි හරි. ඔය විදිහට හොඳයි. ඔය විදිහට හොඳයි. දැන් මේ ගානට දරුවෝ ලකුණු සම්පූර්ණවම හම්බෙනවා. මේක තනි ගානක් නම් ලකුණු 10න් 10ම හම්බෙනවා. ඒ ඉතින් සුපිරියටම සාධනය කරලා. හරි. හොඳටම සාධනය කරලා තියෙනවා. ආයි අකුණු අඩු කරන්න කිසිම පේලියක් නැහැ. මේක බලන ගුරුවරයාට හරියට සැටිස්. ඒ කියන්නේ හැම දෙයක්ම මෙයා ලස්සනට ලියලා අන්න ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ජාමිතියේ. හැම දෙයක්ම ලස්සනට ලියලා තියෙනවා. නැතුව මාකින් එකේ තියෙන විදියට හැමෝටම ලියන්න බෑ. මේ ප්‍රශ්නේ දිනේ සර් දැන් ඔන්ලයින් ඉඳ මේ සර්ට මේ අපි හදන ක්‍රමය හරියද වැරද්දද කියලා බලාගන්න ක්‍රමයක් නැහැ.
अरगे बलन मोन प्रश्न गुडाती अच्छे गाना एक मट हदल मंगे गाने हर ईलंगा गाना रूपया दिन गान केवल रूपया दिन ABC त्रिकोणे AB AC पादोल मध्यरक्ष पिलिवेली PH किरु मध्यरक्ष बाव लाकुनु वेला तीयर PQ क्या है मध्यरक्ष देगा मैं मियां मियां समानाई मैं पाद समानाई CP समानाई PM CP समानाई PM වනසේ BQ රේඛාවෙන් දක්වා දික්කර ඇත MAN සර රේඛාවක් බවද MAN කියන්නේ සර රේඛාවක් බව MAN සරල රේඛාවක් බව MN සමානයි 2 BC බව ඔන්න කොටස් දෙකක් තියෙනවා සාධනෙ MN සරල රේඛාවක් බව මේ MN සමානයි 2 BC බව लखन कर සම්පූර්ණ රේඛාවට මොනෙමෙ නේ වැඩි දෙලක් ඒක මතක තියාගන්න ඒක ඔළුවේ තියාගන්න ඔය MP සමානයි PC කියලා ලකුණු කරාට
මේ පොඩි තියරියක් මම කියලා දෙන්න. චූට්ටක් අහගන්නකොට අපරයක්. මෙන්න මෙහෙම දෙයක්. මම මතක බලන්න මේක මම කියලා දුන්නාද කියලා. මේ මෙන්න මෙහෙම දෙයක්. මෙයා මෙයාට සමාන්තරයි. මේ රේඛාව මේ රේඛාවට සමාන්තරයි. හරිද? ඒ වගේම මෙන්න මේ පොයින්ට් එක හරහා යනවා. ඒ කියන ලක්ෂ්‍ය හරහා යනවා. තවත් රේඛාවක් තියෙනවද? ඒ රේඛාවත් මේ රේඛාවටම සමාන්තරයි. ඒ රේඛාවත් ඔය රේඛාවටම ඔහොම සමාන්තරයි. ඒ රේඛාවත් මෙන්න මේ ඒ ලක්ෂ්‍ය හරහාම යනවා. හරි මම කියන කතාව හොඳට අහගන්න මේක රේඛාවක් තියෙනවා. ඒ රේඛාව මෙයාට मुखद मुखद प्रत्यक्ष ප්‍රත්‍යක්ෂයක් වගේ කියන්නේ ප්‍රත්‍යක්ෂ කියන්නේ මොනවද? සාධනෙන් තොරව නිතතිම්ම සත්‍ය බව හැඟෙන ප්‍රකාශ වලට තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. එතකොට මේක සාධනය කරන්න ඕන නැහැ. නමුත් ඒ වගේම අපිට සත්‍ය බව මේක හැඟෙනව නේද? මේක මෙහා මෙයාට සමාන්තර නම් මෙහා මෙයාට සමාන්තර නම් එයා මේ ඒ කියන ලක්ෂ්‍ය හරහා යනව නම් මේක එකම සරේඛාවක් බව හැඟෙනවනේ. मुझे එහෙනම් මෙයා මෙයාට මොන වුණා නම් වැඩේ හරියනවලු M A N මොන වුණා නම් හරියනවලු සමාන්තර සමාන්තර වුණා නම් හරියනවනේ ආ ඒ වගේම මේ සමාන්තර රේඛා දෙක ඒ ලක්ෂ්‍ය හරහා ගිහිල්ලනේ එහෙනම් මෙයා ඒක රේඛීය වෙනවා එකම රේඛාවක තියෙනවා එකම සර රේඛාවක් වෙනවා හරිද හරි දැන් වැඩේ චුට්ටක් කල්පනා කරලා වැඩේ කරන්න මෙයා මෙයා සමාන්තර වෙන්න ඕනේ සමාන්තර වුණොත් වැඩේ ගොඩ අංග සමගල්ලස් නෑ ඕනේ නෑ පොඩි නිර්මාණයක් ඕන හැබැයි අනේ ගහ අඳින්න පොඩි නිර්මාණයක් සමාන්තරයක් දෙයක් කියන්න පොඩ්ඩක් හරි දැන් මේක හදමු මේ නිර්මාණ try එකක් දෙන්න try එකක් දෙන්න පොඩි නිර්මාණයක් ඕන නිර්මාණය ඔයාලා හිතන්න නිර්මාණය ඔයාලා හිතන්න තනිය निर्माण हितान्न हितान्न हितान्न
साधने करांडोनी मेन मेया समांतर आश्रय केल पेन्नन्न मेयात समांतर आश्रय केल पेन्नन्न एतकोट मेया मेयाट समांतर वेनवा मेया मेयाट समांतर वेनवा ओन्नोहोम समांतर रेखा देयक केन निसा मेया एकम सरल रेखावक वेनवा हरिद एनम BCAM कियन्ने समांतर आश्रय बव पेन्वन्न BCNA कियन्ने समांतर आश्रय बव पेन्वन्न හරි අපි දැන් ගමු චතුරාශ්‍රයේ කියලා BCAM චතුරාශ්‍රයේ ඔන්න සාධනය පටන් ගන්නවා BCAM චතුරාශ්‍රයේ චතුරාශ්‍රයේ BCAM චතුරාශ්‍රයේ BP ට PA සමානයි ඔව් BP ට PA සමානයි හේතුව D ඇත समांतराश्रय විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා හරි දැන් ඔය විදිහට මෙයක් ගන්න ABCN චතුරස්‍රය කියලා ABCN චතුරස්‍රයේ ABCN චතුරස්‍රයේ එලෙසම ගල් යනවා එලෙසම ගන්න පුළුවන් මොකද මේක පොඩි දෙයයි දෙලා දාමු ABCN චතුරස්‍රයේ මන්නම් කැමති නේද මෙහෙම ලිව්වනම් ලිව්වනම් හොඳයි දරුවෝ BQ සමානයි QN අයි මේ මේව වෙනස් වෙනවනේ පොඩ්ඩක් ඉතින් මේක ලියමු BQ සමානයි QN AQ සමානයි QC එමනිසා ABCN සමාන්තරාශ්‍රය. එමනිසා ABCN සමාන්තරාශ්‍රය. හේතු විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. හරි. දැන් මෙයාට සමාන්තරයි.
इतने तक दागन समांतर बल अंदर उन्नत है मेम मियाम साधने कराना था मेम सारे लेकर आप किया हरी मसले पास बड़ा करने को दे मेडिकल पास से पॉलिटिकल ये लिबरल लिबरल दे मेडिकल लिबरल ये लिबरल कर ला मैंने मियाम देख ज्ञान में पाया कि मेम सारे लेकर आप किया देन दारू अभी लिया ना मैंने मेहम दिया MA BC समांतराई AN BC समांतराई එනිසා MA AN සමාන්තර නමුත් සමාන්තර වෙනවා වගේම එය A ලක්ෂය හරහා ගමන් කරයි. එම නිසා MA AN සල් රේඛාවක් වේ. ඒක පොඩි දෙමින් වාක්‍යකින් වගේ ලියමු. මොකද එහෙම ප්‍රමේයක් අපිට නැහැ. අපි දන්න දේ පොඩ්ඩක් විස්තර කරලා ලියමු. එහෙම ලියන්න පුළුවන්. ඔන්න මම දැන් ලියනවා මෙතනින්. හරි මේ පිටර ගන්නවා. जाबिट में बीसी एनएम उन समांतर आशय का निवेदित अरे दर देंगे उन लोगों के बीच समय कराने उन लोगों को मैं कहाँ करने वाले एमए समांतर आई बीसी अरे दर मैं कट हेतु है साधित आई क्यों रहता हूँ मैं साधित आई नहीं रहता मेरे नहीं हूँ मैं यह समांतर आशय BCAM समांतर आश्रय निशा BCAM समांतर आश्रय निशा इनाट AN समांतराई BC AN समांतराई BC हेतु ABCN समांतर आश्रय निशा ABCN समांतर आश्रय निशा अन्न मैं आठ समांतराई මෙයා මෙයාට සමාන්තරයි ඒ නිසා මේ දෙන්න සමාන්තරයි එම නිසා එමේ සමාන්තරයි AN හරිද හේතු මොකද ඕනේ ප්‍රත්‍යක්ෂ තමයි ප්‍රත්‍යක්ෂ ලියන්න අවශ්‍ය නැහැ මොකද මේ සමාන්තර බවට අපි ප්‍රත්‍යක්ෂ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ MA AN සමාන්තරයි ඒ වගේම දරුවෝ තවද මෙම රේඛා අපි ඔහොමම ලියමු समांतर वे पावद पावद इम रेखा कैपिटल ए लक्ष्य हरहा ए लक्ष्य हरहा गमन करना बैविन ए लक्ष्य हरहा याना बैविन गमन करना बैविन गमन करना बैविन M A N सरल रेखावक B M A N सरल रेखावक B हरे और नहुम अभी वाक किंग एक पहले दिकल लेगो में हरे M में समांतर है ये N V M निशा N में समान है ये समांतर है ये N V तावद M रेखा A लक्ष्य हरहा गमन करने बैविन M में N सरल रेखावक B එතකොට මේ BC N M සමාන්තර අක්ෂය අරගෙන කරන්න බැරිද සු මේක තමයි හරිද BC මොකද්ද BC M M N BC N M BC N M මෙතන සමාන්තර අක්ෂර දෙකයි තියෙන්නේ BC N M සමාන්තර BC N M කියලා සමාන්තර අක්ෂයක් නැහැ ඒ තියෙන්නේ ත්‍රිපීසියම BC NM කියන ත්‍රිපීසියම හරි ඊළඟට MN සමානයි 2 BC බව හරි හරි ලේසියනේ MN සමානයි 2 BC වෙනවා ඇයි දරුවෝ MA BC ට සමානයි AN BC ට සමානයි එතකොට MN කියන්නේ BC වගේ දෙගුණයක් හරි ඊළඟ දෙනි පස්සේ හරි ලේසි ट्रैपीजियम संबंध पाठ में गुरुत्वीय अनुसार इस तरह नहीं नहीं ट्रैपीजियम संबंध पाठ में तो ओन एमए समान है बीसी एमए समान है बीसी हेतु है समांतर आश्रय सम्मुख पाद है मुन्ना समांतर आश्रय देखा तेरे निशा मुन्ना समांतर आश्रय देखिए लिया ना
BCAM සමාන්තරාශ්‍රය. BCAM සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. ඊළඟට AN සමානයි BC. AN සමානයි BC. මෙන්න මේ සමාන්තරාශ්‍රය ABCN සමාන්තරාශ්‍රය. ABCN සමාන්තරාශ්‍රය සම්මුඛ පාද. හරි. දැන් මොකද කරන්න ඕනේ මේ දෙක? මොකද මේ දෙක කරන්න ඕනේ? ප්‍රත්‍යක්ෂ. මොකද ඉතින් කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂ මොකද කරන්න ඕනේ? उत्तरे मेदेन मुखदन बीसी हेतु प्रत्यक्ष මේ ආගෙන් හදනවා එන්නේ. හරි. දැන් බලන්න ලියලා තියෙන විදිහට බලන්න. හරි. MN සමානයි 2 BC නේ. ඕන්න වැඩේ ඉවරයි. හරි. විනාඩි 5ක් ඉදිරි කතාවක් කියන්න. විනාඩි 5ක් ඉදිරි කතාවක් කියන්න. හරි. එහෙනම් දැන් ළමයි හොඳට කාලා. මමත් තාම කාලා නැහැ. ඕගොල්ලෝ නම් කාලා ඇත්තේ. අපි කියන්නේ මේක කතාව නේ. हरी ने मैं हरी बड़गिनी हरी ने